මේ අලුත් ජනාධිපතිවරයා පත් වෙනකොට රටේ ජනතාවට විශාල බලාපොරොත්තු සම්භාරයක් දීලා තමයි ආවේ. අපිත් හිතුවා මෙයා අමුතු පුජ්‍යලයක් හොඳ වැඩකාරයෙක් ඒ වගේ වටේට ව්‍යාත්මකයේ කියලා උගත්තු සංහාරයක් ඉන්නෝ එන මේ කට්ට එකතු වෙලා රට කිරියම් පැනියෙන් ඉතුරුයි කියලා තමයි රටේ ජනතාව හිතලා 69 ලක්ෂයක් ඡන්දය දීලා මෙයා ආණ්ඩුව පත් කරගත්තේ. නමුත් යන දිහා බැලුවම අපට පේනවා මේ රජයට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ, විදේශ ප්‍රතිපත්තියක් නැහැ, අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැහැ, සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැහැ, රටේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳන්න ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. ඒක නිසා අපි හිතනවා රටේ ජනතාවට ඒකරාශී වෙන්න හොඳම අවස්ථාව දැන් උදා වෙමින් පවතිනවා. මේ විදිහට කියොත් එම රටානාතයි, රටේ අනාගත පරපුරානාතයි, මේ රටට ඉදිරි දැක්මක් අනාගතයක් නැති කාලකන්ණී අඳුරු යුගයකට ගමන් කරමින් ඉන්නවා කියලා අපට පැහැදිලිව පේන්න තියෙනවා. මේගොල්ලෝ එනකොට සෞභාග්‍ය දැක්ම කියලා මහා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බේගල් පොතක් හදලා තමයි ජනතාව රැවට්ටුවේ. ඒකේ හැම ගමකටම ගිහිල්ලා හැම ගමේම තියෙන ප්‍රශ්න අධ්‍යයනය කරලා ඒවට විසඳුම් කියලා තමයි මේ සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරේ. හැබැයි දැන් ඒ සෞභාග්‍ය දැක්ම කට්ටිය කොටවම අමතකයි. දැන් ජනාධිපතිවරයාත් එයාගේ සහෝදරයාත් ගමින් ගමට යනවා, එක එක වැඩසටහන් යොදාගෙන රජයේ සේකුත් අරගෙන ගිහිල්ලා ගමේ තියෙන ප්‍රශ්න අහනවා, ඒවට විසඳුම් ලබා දෙනවා. කටින් තමයි සියලුම විසඳුම් ලබා දෙන්නේ. ලිඛිතව ඒ නිලධාරීන්ට කිසිම දෙයක් ලබා දෙන්නේ නැහැ. වාචිකව තමයි සියලු දේවල් ලබා දෙන්නේ. හැබැයි මේවා ලබා දීලා අහන ප්‍රශ්න වලට උත්තර දීලා මොනවද හිනා වෙලා කියලා ටෙලිෆෝන් එක කරන් තව කෙනෙකුට නිලධාරියව කතා කරලා ඒකට සම්බන්ධ වෙන්නේ කිව්වට ඒගොල්ලන්ට ලිඛිතව කිසිම උපදේශක් නියෝගයක් නිකුත් කරන්නේ නැහැ. එහෙම කරේ නැත්නම් අර ලලිත් විරුදුක මහත්තයා වගේ හිරේ යන්න තමයි වෙන්නේ, නීති විරෝධී ඒ වගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරොත් එහෙම. හැබැයි එයත් ඉන්න රැස්වීමේ තමයි මේ ජනාධිපතිවරයා කියන්නේ. එයත් අහක බලාගෙන hina වෙනවා. එයා දන්නෝ එයාට වෙච්ච දේ. ඒ වගේ මේ නීති විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා එයාට වෙච්ච දේ. හැබැයි දැන් කිව්වේ ගමින් ගමට ගිහිල්ලානේ මේ සෞභාග්‍ය දැක්ම හැදුවා කියලා. එහෙනම් අයිමසරයක් ගමින් ගමට යන්න අවශ්‍යද? දැන් මේ හැම ගමේම ප්‍රශ්නයිකුණ දන්නවනේ. ඇයි මේ නැවත වරක් අයියා මල්ලේ දෙන්න ගමින් ගමට යන්නේ? ඒතර ඒකෙන් පේනවා එහෙම ගමින් ගමට ගිහිල්ලා නෙවෙයි හැදුවේ. ඒක මුසාවක්. දැන් තමයි ගමින් ගමට යන්නේ. මොකද වෙන කරන්න දෙයක් දන්නේ නැති හින්දා, විදේශ ප්‍රතිපත්තියක් නැති හින්දා, අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති හින්දා, ආර්ථික ප්‍රතිපත්තියක් නැති හින්දා අද ගමින් ගමට ගිහිල්ලා පිටර තට්ටු කොල්ල අයියාගේ තිබුණු මේ දැක්ම පිටර තට්ටු කොල්ල බඩර ගහලා මල්ලි නැන්ද අයියා අක්ක කියලා නව සහෝදරන් කියලා ජනතාව රැවටීමේ ප්‍රතිපත්තිය තමයි දැනටත් ගෙනියන්නේ. හැබැයි ගම්මින් ගමට ගියොත් ලංකාවේ තියෙන ගම් 25000ක් විතර. මේ ගම් 25000ට මෙයා ගම්මින් ගමට ගිහලා පසල විසඳන්න ගියොත් එහෙම අඩු ගන්න සතියේ ගමවල දෙකකටවත් ගියොත් එහෙම මෙයාට ගත වෙනවා අඩු වශයෙන් අවුරුදු 250ක් විතර මේ ලංකාවේ තියෙන හැම ගමකටම යන්න. ඉතින් ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඔය සතියකට ගම් දෙකකටවත් ගියොත් එහෙම අනිත් වැඩ කටයුතු කරන අතරේ තමයි මේක කරන්න වෙන්නේ. එතන අවුරුද්දට ගම් 100කට වගේ යන්න හම්බෙන්නේ. අවුරුදු ගම් 100 කියන්නේ ගම් 25000 100න් බෙදන්න අවුරුදු 250ක් යනවා. එතන මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙනම් මේක තනිකර ජනතාව, අපේ මහ ජනතාව රැවට්ටීමේ තවත් උපරැට්ටියක් විතරයි. එහෙම නැතුව ආජන අපි රාජනගයෙන් බලාපොරොත්තු වෙන්නේ ගමින් ගමට ගිහිල්ලා හැම පුජ්‍යලගේම ප්‍රශ්න ගැන කතා කරන්නේ නෙමෙයි. මේ රටට අවශ්‍ය ප්‍රතිපත්ති, මේ විදේශ ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තියක්, අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදලා අන්න ඒක ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න එයා සෞභාග්‍ය දැක්ම කියලා හදලා තියෙනවා. තවත් මේක ආපහු බුරුවට ගමෙන් ගිහිල්ලා මිනිස්සු රවට්ටන අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න ඒක ඉදා කිව්වේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. එහෙම ක්‍රියාත්මක කරන්න බැහැයි කියන එක තමයි අපට අද පෙන්නලා ගිහිල්ලා තියෙන්නේ. දැන් ඔපුවරගෙන යනවා මේ රට අනාතයි, මේ ජනාධිපතිවරයාත් මේ රජයත් මේට වඩා දුර යන්න බොහොම අමාරුයි. මං කියන්නේ ඒකින්ද මේ රටට ආදරය
බින්දුවක් හරි දිනවනම් රට ගැන කැක්කුමක් තියනවනම් ජාතිය ගැන කැක්කුමක් තියනවනම් දැන්වත් බැරි බව පිළි අරගෙන මේක කරන්න පුළුවන් කියලා බාර දීලා වහාම ගෙදරන්නේ කියලා තමයි අපේ ඉල්ලීම. The news reporter වාරණෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.